නංගිට ගහන්න එපා කාන්තාවන්ට විශේෂ නීති තියෙනවා අය කියලා අපි කියන්නේ ඒක හුදෙක් අර නීතියට කාන්තාවන්ට විශේෂ නීති ඇවිල්ලා තියෙන්නේ මේ කාන්තාව දුර්වල ශාරීරිකව දුර්වල හෝ මානසිකව දුර්වල නිසාම නෙමෙයි ඒකට හේතුව ඓතිහාසික වශයෙන් ගත්තම ඉතිහාසයේ ඉඳලා ගත්තාන් පස්සේ නීති සම්පාදනය කරලා තියෙන බහුතරය පුරුෂයන් එතකොට ඔවුන්ට කාන්තාවන්ට අනන්‍ය අවශ්‍යතාවයන් පිළිබඳ අවබෝධයක් නැහැ ඒක කෙනෙකුට ඒ ජීවිතේ ජීවත් වෙලා නැහෙනේ එතකොට ඓතිහාසික වශයෙන්ම අර පුරුෂාර්ථ මත පදනම් වෙලා තමයි නීතිය සකස් වෙලා තියෙන්නේ ඊට පස්සේ පසු කාලීනව සමාජයේ දියුණු වීමත් එක්ක නීති පද්ධතියන් දියුණු වීමත් එක්ක උන්ට තේරෙන්න ගත්ත නෑ මේ ලෝකයේ 50ක් විතර ඉන්න ජනගහනය පැත්තකට දාලා අපිට නීති හදලා ඉස්සරහට යන්න බෑ කියලා සහ කාන්තා මේ වන් විසින් ඒ සඳහා ඉල්ලීමක් කරා අර සර්වජන ඡන්ද බලය ලැබීමත් එක්ක උන් පාලනයට සම්බන්ධ වෙන්න පටන් ගත්තනේ. එතකොට අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12-4 ව්‍යවස්ථාවේ තියෙනවා ළමයින්ට කාන්තාවන්ට සහ අබලි තැනැත්තන්ට විශේෂ මේ වරප්‍රසාද දෙන ආකාරයේ නීති සැදීම මේ සමානාත්මතාවයට පටහැනි නෑ කියලා. ඒකට හේතුව තමයි අර ඓතිහාසික රෝම කාලේ රෝම යුගයේ ඉඳලා සිද්ධ වෙච්ච මේ ගැටලුව සමතේකට පත් කරන්න. ඒ වගේම තමයි අපි මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා ශෂික ගෙවල් වල අපි දකිනවා මේ නූතන සමාජයන් තුළ අම්මලා තාත්තලා කියනවා ගහ ගන්න එපා. අරයත් එක රණ්ඩුවට යන්න එපා. මොකද්ද ඔය කරන්නේ? ඒකට හේතුව තමයි අර කාන්තාව පුරුෂයාට වඩා ඕන් කියනවා තමන් සතු යම් ආධිපත්‍යක් තියෙනවා නම් ඒ ආධිපත්‍ය නැති කෙනාව පෙළන්න යදා ගන්න එපා. ඒතකොට තමන්ට බලය තියෙනවා මම තමයි අයියා. කිරිවල මල්ලීට ගහනවා නම් එතනින් බිහි වෙන පුද්ගලයා හොඳ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඔවුන් තමයි පසු කාලීනව ලොකු මේ තනතුරු වලට ගිහිල්ලා තමන්ගේ යට ඉන්න අයව පෙළන්න පුරුදු වෙන්න හැකියාව තියෙනවා.